භේදයක් වගේම තවත් වැදගත් දෙයක් තමයි වගාව අපි ස්ථාපිත කරන ආකාරය, ඒත් එක්කම නඩත්තු කරන ආකාරය. ඉතින් ඒකෙදී අපි ප්‍රධානවම මූලිකවම බිම් සැකසීමේදී ඉඳලම සැලකිලිමත් වෙන්න ඕනේ පැපොල් වගාවකින් හොඳ අස්වැන්නක් ලබා ගන්න නම්. ඒ කියන්නේ වෙන භෝගයක් වගේ නෙවෙයි, වෙන පළතුරු භෝගයකට ඇත්තටම ජීවිත කාලය දීර්ඝ කාලයක් තියෙනවා. නමුත් පැපොල් භෝගයේ ජීවිත කාලය කෙටි. ඔබ ගොවි මහතුරු කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් අපිට අස්වැන්න හොඳට වාණිජ මට්ටමින් ලබා ගන්න පුළුවන් අවුරුදු දෙකහමාරක් තුනක් වගේ කාලයක් තමයි උපරිම. ඒත් එක්කම පළමු අස්වැන්න පළමු අවුරුද්ද දෙකේදී වගේ අස්වැන්න තමයි ඉතාම විශාල ප්‍රමාණයකින් අපිට ලැබෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණයෙන් අස්වැන්න අපි ඉතා ඉක්මනින් ලබා ගන්න නම් අපි මේ භෝගයට සුදුසු තත්ත්ව ඒ ආකාරයෙන්ම ලබා දෙන්න ඕනේ. නැත්තම් ඇත්තටම ප්‍රභේදය කොච්චර හොඳ වුණත් ඒකෙන් අපිට නියම ප්‍රතිඵල අත් කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපි මූලික බිම් සැකසීමේ ඉඳලාම සැලකිලිමත් වෙන්න ඕනේ වගාව නිසි පරිදි පවත්වාගෙන යන්න. ඒතොර බිම් සැකසීමේදී සාමාන්‍යයෙන් අපි සමතලා ඉඩමක එක දිගටම වගාව කරනවට වඩා ගොඩක් හොඳයි. මේ එකේ වැටි ආකාරයට එහෙමත් නැත්නම් පාත්‍ති ආකාරයට උස්සු ආකාරයට බිම සකස් කරන එක. දැන් ඔබට මේ වගාවේ පේනවා ඇති ගැඹුරු කාණු පද්ධතියක් තියෙනවා. ඒ වගේම උස්සු පාත්‍ති තියෙනවා. ඒත් එක්කම මේ හොඳට ජලවහනය සිදුවෙන පරිදි කාණු සකස් කිරීමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක හරි වැදගත් වගාවේ ආරම්භයේදී. දැන් ඔබට පේනවා ඇති මේ අවුරුද්දක අඩු කාලයක, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස 6ක විතර වයසේ තියෙන වගාවක් මේ තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ ඉතාම හොඳින් පළ දරලා තියෙනවා. මොකද වගාවට අවශ්‍ය තත්ත්ව මූලිකව ලබා දීලා තියෙන නිසා. ඉතින් ඒත් එක්කම බිම් සැකසීම, ඒකම නිසි පරතරය ලබා දීම, පොහොර යෙදීම, වතුර අපිට අවශ්‍ය වෙලාවට සැපයීම, ඒ වගේ දේවල් වගාවේදී ඉතාම වැදගත් වෙනවා. සකස් කරගත්ත වලට පැලේ සිටවීමට දින 3කට 5කට පමණ පෙර යොදන මිශ්‍රණය. ඉතින් ඒක ඔබට බලා ගන්න පුළුවන්. ඒක පසට මිශ්‍ර කරලා ඊට පස්සේ තමයි අපි දින 3කට 5කට පමණ පස්සේ පැලේ සිටවන්නේ. අපි වල පිරවීමේදීම සැලකිලිමත් වෙන්න ඕනේ වල තරමක් පසෙන් උඩ මට්ටමට වෙන විදිහට වල පුරවන්න. ඊට පස්සේ පැලේ සිටවීමේදී හොඳට ආයි පාරක් පස් ටික කලවම් කරලා පැලේ සිටවීම කරගන්න ඕනේ.